වයසට ගිය පුද්ගලයන්ගේ හැසිරීම වෙනස් වෙන ආකාරය ඔබ ඕනතරම් අත්විඳලා ඇති. මේවා සාමාන්‍යයෙන් බොහෝ අය තුළ දකින්න ලැබෙනවා. නමුත් සමහර පුද්ගලයන්ට වයසත් සමග මතකය අහිමි වී යාම නිසා බොහෝමයක් ගැටලු වලට මුහුණ දෙන්න සිදු වෙනවා. බොහෝ විට මේ සඳහා ඩිමෙන්ෂියා වගේ රෝග තත්ත්වත් බලපාන්න පුළුවන්. ඉතින් අද අපි ඔබට කියන්න යන්නේ ඩිමෙන්ෂියා රෝගය ගැනයි. ඩිමෙන්ෂියාව කියන්නේ සාමාන්‍යයෙන් නිදන්ගත හෝ ප්‍රගතිශීලී ස්වභාවයක් සහිත සින්ඩ්‍රෝමයක්. මෙමගින් මතකය, සිතීම, හැසිරීම සහ එදිනදා ක්‍රියාකාරකම් කියන හැම දෙයකටම බලපෑම් එල්ල වෙනවා. සුලභම ඩිමෙන්ෂියා වර්ගයේ ඇල්සයිමර් රෝගය වන අතර එය පිරිමින්ට වඩා කාන්තාවන් අතර බහුලවම දකින්න ලැබෙනවා. කෙසේ වෙතත් ඇල්සයිමර් රෝගය ඩිමෙන්ෂියාවට හේතුවන බොහෝමයක් තත්ත්වවලින් එකක් පමණයි. නමුත් ඩිමෙන්ෂියාව සඳහා පොදු හේතුව ඇල්සයිමර් රෝගයයි. මීට අමතරව ආඝාතය, මොළයේ අසාමාන්‍ය ප්‍රෝටීන, හන්ටින්ඩන් රෝගය, බහුස්ක්ලෙරෝසිස් සහ පරිවෘතීය ගැටලු වගේ දේවල් මේ සඳහා බලපානවා. ඩිමෙන්ෂියාව ඇතිවෙන්නේ මෙවැනි තත්ත්වෙන් නිසා, මොළයට සිදුවෙන හානිය නිසයි. මේ වයසට යාම නිසා ඇතිවෙන ස්වභාවික සංසිද්ධියක් නෙවෙයි. කෙසේ වෙතත් ඩිමෙන්ෂියාව කියන්නේ ක්‍රියාවලියක්. ඒ කියන්නේ එක් රැයකින් එක් මොහොතකින් වැළඳෙන රෝගයක් නෙවෙයි. ඩිමෙන්ෂියා රෝගය ඉතාමත් සෙමෙන් කාලයක් සමග වර්ධනය වෙනවා. ඩිමෙන්ෂියාවේ මුල්ම සංඥාව සියුම්ව සිදුවන අතර බොහෝ විට මානසික අවපීඩනය, ආසාදන තත්ත්ව, විටමින් ඌනතා සහ හෝමෝන වෙනස් වීම සහ ඌනතාවයන් සමග වර්ධනය වෙනවා. මේ නිසා සමහර විට මුල් අවස්ථාවේදී ඩිමෙන්ෂියාව වැරදියට හඳුනා ගන්නා අතර නොසලකා හැරීමෙන් තත්ත්වය උත්සන්න වනතුරු වටහා ගත නොහැකි වෙනවා. ලෝකයේ පුරා වැඩිහිටි පුද්ගලයන්ගෙන් මිලියන 50ක්ම ඩිමෙන්ෂියාවෙන් පීඩා විඳිනවා. සෑම තත්පර තුනකටම වරක් එක් පුද්ගලයෙක් හෝ ඩිමෙන්ෂියාවට ගොදුරු වෙනවා. ඩිමෙන්ෂියාවෙන් පෙළෙන පුද්ගලයන්ගෙන් 90%ක්ම වයස අවුරුදු 65ට වඩා වැඩි පුද්ගලයන් වන අතර මෙය ඇතැම් අවස්ථාවලදී තරුණ පුද්ගලයන්ටත් වැළඳෙනවා. සාමාන්‍ය ශරීර ස්කන්ධයක් පවත්වාගෙන යන පුද්ගලයන්ට වඩා තරබාරු පුද්ගලයන්ට ඩිමෙන්ෂියාව වැළඳීමේ අවධානම වැඩි. වයසට යාමත් සමග ඩිමෙන්ෂියාව වැළඳීමේ අවධානම ඉහළ ගියත් ඩිමෙන්ෂියාව කියන්නේ වයසට යාමේ සාමාන්‍ය ක්‍රියාවලියේ කොටසක් නෙවෙයි. ඩිමෙන්ෂියාව කියන්නේ රෝගයක්. කෙසේ වෙතත් ඩිමෙන්ෂියා රෝගයේ රෝග ලක්ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. කෙටිකාලීන මතකය අහිමිවීම, පුරුපුරුදු එදිනදා කාර්යයන් කිරීමේ අපහසුව, සන්නිවේදන අපහසුතා, සිතීමේ හැකියාව අහිමිවීම වගේ දේවල් ඩිමෙන්ෂියාවේ රෝග ලක්ෂණ වෙනවා. මේ රෝග ලක්ෂණ නිසා මෙවැනි පුද්ගලයන්ට අධික ලෙස කෝපය ඇති වෙනවා. ඩිමෙන්ෂියාවෙන් පෙළෙන පුද්ගලයන් ආක්‍රමණශීලී හැසිරීම් වලින් කටයුතු කරනවා. මේ පුද්ගලයන් තුළ නොසන්සුන්තාවයක් දකින්න ලැබෙනවා. ඒ වගේම එකම දේ නැවත නැවත කීම සහ කිරීම වගේ දේවලුත් දකින්න ලැබෙනවා. මේ පුද්ගලයන්ට කෙතරම් එපා කිව්වත් වැරදි දේවල් කරන්න පෙළඹෙනවා. විශේෂයෙන් මොවුන් ප්‍රමාණවත් පරිදි නින්දක් ලබා ගන්නෙත් නැහැ. හෘද රෝග සහ ආඝාතය, පිළිකා රෝග, ශ්වසන රෝග වැනි දරුණු රෝග තත්ත්වවලට පසුව ලෝකයේ වැඩිපුරම පුද්ගලයන් මිය යන ඩිමෙන්ෂියාව නිසයි. එනම් ලෝකයේ සිදුවන මරණ වලින් පස්වෙනියට බලපාන හේතුව වන්නේ ඩිමෙන්ෂියාවයි. දැනට සොයාගෙන ඇති ආකාරයට ඩිමෙන්ෂියාවෙන් පෙළෙන පුද්ගලයන් 4 දෙනෙකුගෙන් 3 දෙනෙක්ම තමා ඩිමෙන්ෂියාවෙන් පෙළෙන බව දන්නේ නැහැ. මුල් අවස්ථාවේදීම ඩිමෙන්ෂියා රෝගය හඳුනා ගැනීමෙන් මේ පුද්ගලයන්ට තමාගේ අනාගතය සැලසුම් කර ගැනීමටත් අවබෝධයෙන් ජීවත් වීමටත් හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි ඩිමෙන්ෂියා රෝගය නිට්ටාවටම සුව කිරීමේ ප්‍රතිකාරයක් තවමත් සොයාගෙන නැහැ. මේට කළ හැකි එකම දේ වෙන්නේ අවබෝධයෙන් යුතුව යහපත් ජීවන රටාවක් පවත්වාගෙන යාම පමණයි. නමුත් සමහර ඖෂධ මගින් රෝග ලක්ෂණ යම් තරමකට පාලනය කළ හැකි වුණත් මේ රෝගය ඖෂධ මගින් නතර වෙන්නේ නැහැ. ඩිමෙන්ෂියාව සඳහා නිශ්චිත ප්‍රතිකාරයක් නොමැති වුණත් සංවේදී ඉන්ද්‍රියන් උත්තේජනය කරමින් ඩිමෙන්ෂියාවෙන් පෙළෙන පුද්ගලයන්ට සහනයක් ලබා දෙන්න පුළුවන්. පෙනීම, සුවඳ, ස්පර්ශය, රසය හෝ ශබ්දය ගැන ඇතුළත් වන ක්‍රියාකාරකම් ආදිය සිදු කිරීමට පෙළඹවීමෙන් මේ තත්ත්වයට සහනයක් ලබා දෙන්න පුළුවන්. විශේෂයෙන්ම සංගීතයට සවන් දීමට යොමු කිරීම වැදගත් වෙනවා. කෙටිකාලීන මතකයේ වැඩි දියුණු කිරීමට කෙටිකාලීන සිදුවීම් ගැන නිතර නිතර මතක් කිරීම, කතාබහ කිරීම, ආදරයෙන් සැලකීම වගේ දේවල් කරන්න පුළුවන්.
මීට අමතරව විවේකයේ සහ නිින්ද අවශ්‍ය පරිදි ලබා දිය යුතුයි. ඒ වගේම මෙවැනි පුද්ගලයන්ව සෘතල් සතුන් නැති කිරීමට පෙළඹවීමත් වඩාත් සුදුසු වෙනවා. ඩිමෙන්ෂියාව වැළඳුණු පුද්ගලයන් අරමුණක් සහ හේතුවක් නොමැතිව ඉබාගතේ ඇවිද යාමට පෙළඹෙනවා. ඩිමෙන්ෂියා රෝගීන් 10 දෙනෙකුගෙන් 6 දෙනෙක්ම මෙලෙස ඉබාගතේ ඇවිද යන අතර මේ නිසා මවුන් අතරමං වෙනවා. නැවත මාර්ගය සොයාගෙන නිවසට හෝ ඥාති හිත මිත්‍රාදීන් වෙත පැමිණීමට තරම් මතකයක් මවුන්ට නැහැ. කෙසේ වෙතත් ඩිමෙන්ෂියා රෝගීන්ගේ නොමනා හැසිරීම නිසා එම රෝගීන්ව රැකබලා ගන්නා පුද්ගලයන් ද ආතතියට පත්වෙනවා. මවුන්ගේ මානසික මට්ටමත් රෝගියා නිසාම දුර්වල වෙනවා. මේ නිසා මෙවැනි රෝගීන් රැකබලා ගැනීමට සෑම කෙනෙක්ම සහයෝගයෙන් කටයුතු කළ යුතුයි. ඉතින් ඩිමෙන්ෂියාව ගැන ගොඩක් රටවල දැනුවත්භාවය දුර්වල මට්ටමක පවතින නිසා මෙය හඳුනා නොගැනීමෙන් වැඩිහිටි පුද්ගලයන් ශාරීරිකව සහ මානසිකව තව තවත් පීඩාවට පත්වෙනවා. ඉතින් කොහොම වුණත් බොහෝ විට වයසට ගිය පුද්ගලයන් බහුලවම ඩිමෙන්ෂියා රෝගයට ගොදුරු වෙනවා. වයසත් සමග ශරීරයේ සිදුවන විවිධ රෝගාබාධ නිසා මොළයට ඇතිවන බලපෑම් වලින් ඩිමෙන්ෂියා රෝගය ඇතිවෙනවා. ඉතින් වයසට ගිය පුද්ගලයන්ගේ කායික සහ මනෝභාවයේ මේ වගේ දුර්වලතාවයක් සහ වෙනස්වීමක් නිරීක්ෂණය කළොත් අනිවාර්යයෙන්ම මේ සඳහා මානසික වෛද්‍යවරයෙක්ගේ සහාය ලබාගත යුතුයි. රෝගියට ගොදුරුවුණු පුද්ගලයන් සිටිනවා නම් මෙවැනි පුද්ගලයන්ව ආදරයෙන් පොඩි දරුවන්ව වගේ රැකබලාගත යුතුයි. අපි හිතනවටත් වඩා ඩිමෙන්ෂියාව කියන්නේ ගොඩක් භයානක රෝගී තත්වයක්.